ගයිස් දෙන්නෙක් ඉන්නවා. Hi guys, good morning. ඉතින් ඔන්න මාසෙට පස්සේ ගෙදර ආවා. ඉතින් ගෙදර ඇවිල්ලා ලැබිච්ච ශනිකෙම්ම අද යනවා ඉස්කෝලට. ඉස්කෝල කියන්නේ මේ මම ඉස්කෝල එක වැඩ කරා දැන් අවුරුදු 1.5 මට දැන් අලුත් බැච් එක කියන්නේ මගේ පළවෙනි බැච් මම වැඩ ටික ඉවර කරා. දැන් මේ ඊගා බැච් එකටත් පුළු පුළුවන් විදිහට ගිහිල්ලා ඉස්කෝලට ගිහිල්ලා මොන හරි කරලා ඉන්න තමා මේ යන්නේ. මොකද දැන් මම මෙහෙ නෙමෙයි ඉන්නේ නිසා මම නොවරින්න නිසා මට ළමයි එක ෆිසිකලි සම්බන්ධ වෙන්න අවස්ථාවක් නැහැ. දැන් මේ යන්නේ අදශේෂයෙන් ඉස්කෝල ළමයි පොඩි පේපරයක් දීලා ළමයි ටික ඔන්ලයින් මගේ වැඩ ටිකට සම්බන්ධ කරගන්න. එතකොට මට ළමයි ටික ඔන්ලයින් හරි යාලට වැඩ ටික කරලා දෙන්න පුළුවන් නිසා. ඉතින් මේ කට්ටිය බලන ඇති මූ මේ ඉස්කෝල යන්නෙත් නැහැ හරියට. මාසෙකට තව ඉස්කෝල ගිහලා මොනවද කරන්නේ? මූ ක්ලාස් කරනවා මෙහෙත් නෙමෙයි. දැන් ඉස්කෝල ළමයි ඉවරයිනි කියලා වගේ එකක් හිතෙන ඇති සමහරුන්ට. මේ මම ගිය අවුරුදු එකමාර පුරාවටම ඉස්කෝලේ ස්විච් ආයෙන් වැඩ කරා. ස්විච් ආයෙන් වැඩ කරේ කියන්නේ මම කැම්පස් අවුට් වෙනත් එක්කම ඉස්කෝලට උදව් කරනත් එක්කම මේ ඉස්කෝලේ දිගටම වැඩ කරා. දෙකමාරක් විතර බැජ්ජයක් අවසන් කරා. ඊට පස්සේ දැන් අලුත් බැජ් එක තියෙන්නේ. මේ ඒ බැජ් එකට ගුරුරෙක් හිටියා අලුතෙන් ආවා. හැබැයි ඒ ගුරුරේ ආයේ තනු යුක්තියක් ඇදලා යන්න උනා. ඒ තියෙන නිසා මේ මම අර ස්කූල්ට හැමදාම යන්න ඕන කියලා බැඳිලා නැහැ. මම මේක කරන්න උදව්වක් විදිහට සත පහක්වත් ගන්නෙ නැතුව. ඉතින් මේ ඒක මට අදාරින්න බෑ කොහොමවත්. ඒ නිසා මම පුළුවන් විදිහට මේ ගෙදර ආපු වෙලාවෙත් ගිහිල්ලා ස්කූල් ගිහිල්ලා මේ අදනම් කතා කරගෙන යන ළමයි ටික ඔන්ලයින් කොහොම හරි මගේ වැඩ ටිකත් එක්ක සම්බන්ධ කරගත්තොත් මටත් ලේසි. දැන් කොහොමත් අවසන වුදු ළමයි ස්කූලෙනුත් අඩු නිසා. ඉතින් අද ගිහිල්ලා පොඩි පේපරයක් කරලා ළමයි ටිකට ඔන්ලයින් සම්බන්ධ කරගන්න විදිය හදලා දීලා එන්න තමයි යන්නේ. මොකද මං අය අද රෑ හරි හෙට උදේ හරි නුවර යන්න ඕන ක්ලාස් තියෙනවා. ඉතින් ගයිස් ඔන්න ඔය විදිහට තමයි වැඩ ටික වෙන්නේ. කවුරු හරි හිතන් හිටියනම් මූ ඉස්කෝලේ පඩියකුත් අරගෙන මූ ඉස්කෝලේ යන්නද හරිය ටියුෂන් කරනවා මොනවා කියලා. නෑ මං ඕල්ඩ් එකම තිස්සේ සත පහක්වත් ගන්න නැතුව ඉස්කෝලට ඇත්තටම ගිහින් සේවයක් කරේ. ඉතින් මේ ළමයි ටික රිසල්ට් එක ගන්න ඉන්නේ. මම ඉස්කෝලේ යනකොට ඉස්කෝලේ රිසල්ට් තිබි බින්දුවයි. ඒ කියන්නේ ඉස්කෝලේ මම යනකොට හිටපු බැජ් එකේ يعني මම උගන්වපු නැති බැජ් එකේ ළමයි කී රිසල්ට් ආවට පස්සේ ඉස්කෝලේ එක ළමයෙක්වත් පාස් නැහැ. මේ පාර අප රිසල්ට් ආවට පස්සේ බලමු. නියලාගෙන මට බලහිඳ ඉතින්
සිින්දුවක් තාම දැම්මෙත් නෑ සිින්දු දැම්ම ඔයාලට වීඩියෝ එක දෙන්න විදිහක් නෑ මට සිින්දුව හා වීඩියෝ එක කරන්න බෑ ඉතින් මගදී මොරගකන්ද හරි දිමාක් හරි යාළුවෙක් හිටියොත් වීඩියෝ එකක් ගන්න පෙන්වන්න වෙනේ කොහොමත් බලමු අනිත් පැත්ත දාලා පොඩ්ඩක් වීඩියෝ එක පාර පේනවනම් හිටියොත් වෙනේ ඉතින් ගයිස් අපි ඉස්සරහින් හම්බවෙමු එහෙනම් ඔයාලට මම පොඩ්ඩක් පාර පෙන්වන්න බාධා වෙන නිසා
එක්කෙනෙක් නම් අයින් වුණා. දෙන්න හැබැයි දෙපැත්තට ගියා. මම යද්දි මැදට සෙට්නොත් ඒත් අවුලක්. මොකද කරන්නේ ගයිස්? යන්ද අපි නැත්නම් ඉඳලා යන්ද? පාරේ අයින්නටව තුනන පොඩ්ඩක් හරි මේ යන්න තිබ්බා. දෙන්න මගේ පැත්තට එන්නේ. යම්මුද මොකද කියන්නේ? මේ ඔය මද කිපිල වගේ ඉන්න වෙලාවට යන්න හොඳ නෑ. එහෙම අවුලකුත් තියෙනවා. ඔය යාළගේ මේ සීසන් තියෙනවනේ. ඊගෙන ඔය එක එක කාල තියෙන දැන් අර මට පේන දිර අලියා තමයි මේ පොඩි එක්කෙනා. ඇත්තින් තමයි ලොකු මොකද මේ යාළගේ ඔය සංසර්ගයේ දෙන කාලේ වෙනකොට මේ යාළා ඉන්න නිකන් අර මද කිපිල වගේ කියනෝනේ කතාවක් නේද? අන්න එහෙම සිටුේෂන් එකක් ඉන්න මං හිතන්නේ දෙන්න මූඩ් එකක් ඉන්නේ. ওই මූඩ් එකද මම කන්න ගියොත් මාවකයි දෙන්න එකතු වෙලා. අයිනට නම් උනා හැබැයි. අපි යමුද? ඇයි සෝදි ගන්න අපි යන්ද? එහා පැත්ත වාහනේකුත් ඉන්න බලාගෙන මට එකන දැන් ගියොත් හොඳයි කියලා අපි යමු. Bye bye many guys. Right guys, ඉතින් අපි ඔන්න දෙනින් මාරුණා. මලත් පරිස්සම යන්න. මට ඕන උනත් දෙකින් මට ගන්න පුළුවන්. මට ඇත්තටම ඕන උනා. ලොකු කෙනෙක් හම්බෙන්න. මට සතුරුයි වලටත් එක පෙන්වන්න. දැන් හැමදාම ඔය මොන හරි දැන් හිතන දේ ලස්සනට වෙනවා plan වෙනවා. මෙන්න ගහක් කඩන්න. ඒක මම හිතුවොත් දැන් මෙහෙම ඕන කියලා ඒක කොයි හරි වෙනවා. ඒක පාට මේ මං හිතුවේ නැති වෙයි කියලා. මට වරණ පෙන්වන්න ඕනවත් තිබ්බා මේ පරිින්න අයියා. දැන් මේ ඊට පොද වැස්සක් වැස්ස හොතර දැන් මේ ඊට වහින්නේ. මම ඊට ඉහට බය වෙන දෙකුත් නැහැ. මම උඩෙත් නේ මං හරි ආසාවෙන් හිටියේ. මං දන්නවා එහෙම. බය කුණේ නැහැ. දැන් ගයිස් දැන් සතුට. දැන් වීඩියෝ එක සම්පූර්ණයි වගේ. ඔයාලට එක පෙන්වන්න ලැබිච්ච එක මට ලොකු දෙයක්. හරියට පේන්නේ නැතුව ඇති. මම කරේ මේ සිටුේෂන් එකේ ඔයාලා ෆේස් කරා වගේ මූඩ් එකක් මට එක දෙන්න පුළුවන් වෙච්ච එක ලොකු දෙයක්. Right. එහෙනම් දැන් ඇති වීඩියෝ එක දැන් මම නතර කරන වීඩියෝ එක මොන හරි තව කිහිල්ල මගේ හම්බුන තවත් වීඩියෝ එකක් ගන්න. Guys, වහිනවා. වැස්ස කියන්නේ තින් ආසම ෆීලින් එකක්. අවුලකට තියෙන යහ පැත්තේ මිනිස්සු ඩිම් කරන්න තුරහම පේන්නේ. වතුරට එළිය වතුරට ලයිට් එළිය වඩන පස්සේ ඉලිසෙන්න ගන්නවා. මේ එතකොට අමාරුයි යන්න. යාර ජජ් කරන්න අමාරුයි. වාහනේ ඉන්නේ කොහෙන්ද කොහොමද එන්නේ කියන එක ජජ් කරන්න අමාරුයි. මේ වහින උඩේක යවන්න. රෑට ගිහින් හරි අමාරුයි. ගයිස් පොඩි නිදිමතක් ආවා. පොඩක් නැවතුවා. කම්මැලි කිදයක් ආවා එක දිගට එනකොට. සාමාන්‍ය කම්මැලි හිතෙනවා. වෙලාව 10යි. මොකද එළියට ගිහින් එන්න. එළියට බැස්සත් එක වහින්න පටන් ගත්ත කියන්න. චුට්ටක් තිබුණා. ඉස්සරින් අතර තියව බලව චුට්ටට බහැම් බහිල්ල වෙයි. මාර පේන්නේ නැ ග්ලාස් එක වගේ තන්නේ. පොඩ්ඩක් ඉඳලා යන්න ඕන. ගයිස් අද මාතලේ නම් ඇහැරලා වොන්න. මං හිතන්නේ මේ තේරු උත්සවේ සතියක් විතර තියෙනවා මෙයාලගේ. මේක අවුරුදු වගේ සැමරන්නේ. සෑහෙන සෙනෙකක් කියනවා. හරි ලස්සනයි. ඒක නිකන් සම්පූර්ණ නිකන් ෆෙස්ටිවල් එකක් වගේ හොදි. මාරම ලස්සනයි. උඩ බහැලා මොනවද කන්නත් හිතනවා මේ. යන්න අපි බහැලා පොඩ්ඩක් එළියට. වාහනේ දාගන්න තමයි තැනක් නැත්තේ. ඒක පට්ට ආතල් වගේ හොදි. يعني පට්ට හැමනි මට තාසනි එළියට බහැලා පොඩ්ඩක්.
ඇවිදලා ඉන්න වාහනේ දාගන්න තැනක් අපිට තිබ්බොත් අපි බහලා යන්න. වාහනේ දාන්න තැනක් තව නැත්තේ. මේ පට්ට හොඳේ අද වෙනම හැපෙනි. වරනේ වලද්දි මං හිතන්නේ සතියක් විතර දැන් දැනටමත් දවස් 3 දවස් මං හිතන්නේ. ගයිස් ඔන්න මාතලේ පහු කරලා මට නිදිමතක් ආව නිසා මං ගිහිල්ලා කඩේ ගිහින් මට ටී එකකුයි විතරක්කුයි ඕඩර් කරා. විතරක් නම් උණුවට ආවා. ඒ නිසා නිදිමත යන්නත් එක හොඳ විතරක් කාලා මං ආයෙත් නෝරෙන්ක පිටත් වුණා. සොන්න මං ගෙදරට ආවා. දැන් නම් හොඳට නිදිමතයි. දැන් වෙලාව 11 ගානක්. මේ වීඩියෝ කරන්න බැහැ. එහෙනම් හැමෝටම ගුඩ් නයිට්. ජය වේවා.